අවසන් සටනේ නිරත විරෝධාර රණවිරුවන් අද ජයග්‍රහණයේ සතුට බෙදාගත් හැටි දකිමු. පුදුකුඩි ඉරිප්පු උතුරු ප්‍රදේශයේ කොටි තස්තවාදීන්ගේ ශක්තිමත් ස්ථානයක් වුණු ඉරණපලේ හන්දිය අත්පත් කර ගන්නට 58 වන සේනාංකයේ බටපිරිස් අද සවස සමත් වුණා. එම සේනාංකයේ යටතේ මෙහෙයුමින් නිරත වුණු 581 වන බලසේනාවේ 7 වන සිංහ 20 වන ගජබා හා 11 වන පාබල රෙජිමේන්තු බටපිරිස් මේ මෙහෙයුමට එක්ව සිටියා. ඉරණපලේ හන්දිය හමුදාව අත්පත් කර ගැනීමත් සමග පුදුමාතලෙන් දක්වා ගමන් ගන්නා සැපයුම් මාර්ගයත් කොටි ත්‍රස්තවාදීන්ට අහිමි වෙනවා. අවසන් සටනේ නිරත විරෝධාර රණවිරුවන් කොටි ත්‍රස්තවාදීන් මෙවන විට ඉතාමත් සීමිත භූමි ප්‍රදේශයකට කොටු කර තිබෙනවා. ත්‍රස්තවාදීන්ගේ අලුත්ම උපක්‍රමය වන්නේ හමුදා නිලැඳුමට සමාන ඇඳුම් වලින් සැරසී සටන් පෙරමුණට පැමිණීමයි. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් රසක් මෙසේ පුදු කුඩිරිප්පු සටන් පෙරමුණට පැමිණ ඇති බවට පසුගියදා බුද්ධිංශ අනාවරණය කර තිබුණා. ඊයේ දිනේද එසේ පැමිණි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීකු මෙහෙයුමේ නිරත විශේෂ බලකායේ සිබලුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වුණා. හමුදා සිබලුන්ට කොටු වූ මරාගෙන මැර ත්‍රස්තවාදියා සිය බෝම්බය ක්‍රියාත්මක කරගනිමින් සිය දිවි හානි කරගෙන තිබෙනවා. හමුදා බටපිරිස් පවසන්නේ එම මරාගෙන මැර ත්‍රස්තවාදියා හමුදා කෝපරල්වරයෙකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බවයි. මේ අතර උදරය කටුකුලම් ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කරන දෙවන කාර්යසාධක බලකායේ බටපිරිස් ත්‍රස්තවාදීන් සතුව තිබූ තවත් ඉන්ධන ගබඩාවක් සොයාගනු ලැබුවා. ලීටර් 210 ඩීසල් බැරල් 81ක් හිම ස්ථානයෙන් සොයාගත් බව බටපිරිස් පවසනවා. ත්‍රස්තවාදීන් එහි ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ අතර යුද හමුදාවේ 55 වන සේනාංකය මෙවන විට පල්ලිමාතලන් ප්‍රදේශයේ සිට පුදුමාතලන් දෙසට මෙහෙයුම් සිදු කරමින් සිටිනවා. ත්‍රස්තවාදීන් පුදුමාතලම් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට වෙන් කර ඇති යුද මුක්ත කලාපයේ සිට හමුදා වෙත වරාවි ප්‍රහාර අවස්ථා කිහිපයකදීම එල්ල කළා. පුදුමාතලම් ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර කොටි ත්‍රස්තවාදීන් රැඳී සිටින බවට තහවුරු කරන ඡායාරූප රසක් අද වෙබ් අඩවියක් මිසේ පළ කර තිබුණා. මින් තහවුරු වන්නේ සිවිල් වැසියන් අතර කොටි ත්‍රස්තවාදීන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි. ත්‍රස්තවාදීන්ගේ අරමුණ වී ඇත්තේ හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට හානි සිදුවන බව තහවුරු කරමින් ඒ හරහා හමුදා මෙහෙයුම් නැවැත්වීමයි. ආයතනයේ ත්‍රස්තවාදීන් ගහනේ මේ ආකාරයෙන් සාමාන්‍ය වැසියන් තබාගෙන ඔවුන් දැඩි පීඩනයට ලක් කරමින් ඔවුන්ගේ ආවරණය ලබා ගැනීමෙන් සිටීමටත් ඒ සමගම සාමාන්‍ය ජනතාව යම් ප්‍රදේශවල රඳවාගෙන තිබීම පිළිබඳව වැඩි ප්‍රචාරයක් ලබාගෙන ජාත්‍යන්තරව රජයට සහ හමුදාවට පීඩන එල්ල කරමින් එම හමුදා මෙහෙයුම් නතර කිරීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බව සනාථ කරන්න පුළුවන්.